මේක මම ගිය සතියේ කියා දුන්නා මේ ෆොටෝස් දෙක ගැන. සාමාන්‍යයෙන් මේ වගේ මැක්‍රෝ සයිඩ් එකේ ෆොටෝ එකක් ගනිද්දි මෙතන ඉන්නවද මේක ගත්ත පුතා ඉන්නවද? හරි කමන්න. මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගනිද්දි මේ මැක්‍රෝ මේක අපි කියන මැක්‍රෝ ෆොටෝ එක. මේ සතුන්ගේ ෆිපෝසක් කියලා මැක්‍රෝ ඡායාරූපයක් හඳුන්වනවා. ඕක එකක් ගන්න බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩ්ඩක් සෑහීමක් වෙන සා මේ මේ වගේ ඡායාරූපවලදී මේ සතාගේ ඇහැ කියන එක ෆෝකස් නම් ඇහැ ඇස කියන එක ෆෝකස් නම් ඒක කියන්නේ ඉතාලි වැදගත් ෆොටෝ එකක්. ඇහැ කියන එක ඕනම කම්පිටිෂන් එක බලන්නේ ඕනම කම්පිටිෂන් එකට බලන්නේ ඇහැ කියන ඇස කියන එක. ඒක ෆෝකස් නම් ෆොටෝ එක ඕකේ. හැබැයි අවුට් ඔෆ් ෆෝකස් නම් ඇහැ කියන එක මේ සතාගේ හැට ෆෝකස් එක නැත්තම් නාභිගත වෙලා නැත්තම් ෆොටෝ එක රිජෙක්ට් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. හරි. ඒ වගේ ඕනම ෆොටෝ එක බලන්න මේ ඇහැ කියන එක තමයි වැදගත් වෙන්නේ. ඇහැ ෆෝකස් නම් ඕනම සතෙක්ගේ මැක්‍රෝ ඡායාරූපයක ඒක හොඳ ෆොටෝ එකක් විදිහට රූල්ස් වල තියෙන එක. හරි. ඒක වැදගත් දෙයක් විදිහට අපි සලකනවා. සා මේක බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න බෑග්ග්‍රවුන්ඩ් එක කොළපාට බෑග්ග්‍රවුන්ඩ් එක බෑග්ග්‍රවුන්ඩ් එක ඕකේ ප්‍රශ්නයක් නෑ. මෙතන අපිට සතාව කියලා තියෙනවා. ටිකක් අමාරුයි මේක සාමාන්‍ය ෆෝන් එකකින් ටිකක් කරන්න හරි අමාරුයි ටිකක් අමාරු වැඩක් ඇත්තටම. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ඩිස්ටර්බ් නැහැ. ඩිස්ටර්බන්ස් නැහැ මොකද ෆොටෝ එකේ. ඉතින් බලන්න මේක ඇහැටින් ෆෝකස් වෙලා තියෙන හොඳට හොඳ ෆොටෝ එකක්. හොඳ ඡායාරූපයක් සහ ග්‍රීන් එක තමයි බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ. සහ මේ වම්මත පැත්තේ කියන්නේ රූල් ඔෆ් තර්ඩ් තියෙන මේක කොටස් 9කට බෙදුවොත් අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ කොටස තමයි මේ ලයින් එකේ තමයි සතා කියලා තියෙන්නේ. ඒ නිසා හොඳ ඡායාරූපයක් නේ හොඳ මැක්‍රෝ ෆොටෝ එකක්. මම පොඩ්ඩක් දාන්න මේ ටෙම්පරේචර් එක වගේ දාලා බලන්න. හොඳ ඡායාරූපයක් මේක. මෙයාගේ පොඩ්ඩක් පුළුවන් නම් මැක්‍රෝ සයිඩ් එකේ ඡායාරූප ගන්න බලන්න කියලා මම මැක්‍රෝ කියලා මැක්‍රෝ ඡායාරූප ගන්න බලන්න ටිකක්. ඒ ඡායාරූපේ මම හිතන්නේ සාමාන්‍යයෙන් මම කියලා තියෙනවා ක්‍රොප් කරන්න වල බය වෙන්න එපා කියලා. ක්‍රොපින් කියන එක. හරි. ක්‍රොප් කරන එක සාමාන්‍යයෙන් හොඳ දෙයක්. ඕනම ඡායාරූපයක් එඩිට් වලට අනවශ්‍ය දේවල් තියෙන එක ක්‍රොප් කළා දාන්න. ක්‍රොපින් එක ඉතාව වැදගත්. ක්‍රොප් කරනවා කියන්නේ. ක්‍රොප් කරන්න බය වෙන්න එපා කරොත් ඒ ක්‍රොප් කළා ක්‍රොප් ටූල් එකක් තියෙනවා. ඕනම එඩිටින් සොෆ්ට්වෙයාර් එක අනිවාර්යෙන් ක්‍රොප් ටූල් එකක් අනිවාර්යෙන් තියෙනවා. අවශ්‍ය. ඒ නිසා මේකේ පළවෙනි ෆොටෝ එක මේ ඔරිජිනල් එක. මෙතන මේ ඉන්නවද ගත්ත ගන්න. ඔයාලා පළවෙනි ෆොටෝ එක දැක්කම ඔයාලා පෙන්නන මෙතන මේ එඩිට් එක සහ ක්‍රොපින් කියන එක වැදගත් ඉතින් ෆොටෝ එක. එඩිට් එකයි ක්‍රොපින් එකයි. බලන්න ඔය පළවෙනි චාරුකයි දෙවෙනි චාරුකයි අතර තියෙන තව වට එඩිට් කරන්න පුළුවන් මේ හස කියන එක. සහ ඒ හස තියෙන පැටර්න්ස් ටික චුට්ටක් බලන්න එයා යටින් එක ක්‍රොප් කරලා තියෙනවා. මොකද අපිට තේරෙනවා යට කොටස ටිකක් වැඩි ෆොටෝ එක. ඊට පස්සේ මේක අපිට වැඩි සහ මේ ඈත ඉන්න මිනිස්සුන්ට අපේ ඇහැ යන්නේ නැහැ ඇත්තටම. පළවෙනි චාරුකේ. හරි. ටිකක් අන්බැලන්සින් ගතියක් තියෙනවා. හැමදාම කියනම මෙන්න මේ ලයින් එක හොරයිසන් එක මෙන්න මේ ලයින් එක කෙලින් ගන්න බලන්න හැමෝම මේ තියෙන හස සහ මොහොත එකතු වෙන තැන. ඒ අනන්තය කියන එක මේ කෙලින් ගන්න බලන්න මේ ලයින් එක. මේ කෙලින් අරගන්න පුළුවන් සමහර ෆොටෝ වල මම දකින්නවා ෆොටෝ එක ඇද්දයි. හැමදාම කියන මේක ෆොටෝ එක ඇද්දයි. ඇද්දට ගන්න නැතුව ලයින් ඕක රිජෙක්ට් වෙන රිජෙක්ට් කරනවා නෙවෙයි. එහෙම ලයින් එක හොරයිසන් එක ඇද්ද වුණොත් රිජෙක්ට්. හරි. කොන්ෆිගරේෂන් වල නිතරම කියනවා මේ බෙෂන් වල මේ ටැගින් කි ටැග් නේම් ටැග් එක අයින් කළා දානවා නේ අර කලින් කරපු කොන්ෆිගරේෂන් එකේ කරා මේක කිව්වා මේක මේ ටැග් එකත් එක්කම දාන්න මම මේ ළමයි මේක ටැග් එක දාන්න කියන වලට ඔයාලගේ Facebook හරි මොනවා හරි දාගෙන ඔයාලා අන්න තැන කතා ගන්න කියලා ඕක මේ කොන්ෆිගරේෂන් වලට ඇප්ලයි කරන්න යන්න එපා. ඒතකොට මේක කෙලින්ම රිජෙක්ට් ඒක කොන්ෆිගරේෂන් රූල් එකක් තියෙනවා වෝටර් මාක්ස් නේම් ටැග් ඒ සියල්ල ඉවත් වෙන්න ඕනේ. මොකද ඕනම ෆොටෝ එකක ටක් කරලා අපිට නිදහසේ බලන්න තියෙනවා. මොකද නිදහසේ විඳින්න විචාරය කරන්න පුළුවන් වෙනවා. එතකොට අපේ කෙලින්ම හැන්නේ මෙතෙන්ට. මම
මං ඔයාලට මේ ටැග් එක දාන්න කියන ඔයාලගේ ඉමේජ් එකක් හදාගන්න කියලා. අර මේ ඉන්දික මහත්තයාට සිංදු ටිකක් දාන්න මිස්ටර් දාන්න. ඒක නිසා මේවා අයින් කරන කම්පිටිෂන් එකකට දාන්න. සමහර ළමයි මම දැක්ක මේක ෆොටෝ එකට වඩා ලොකු මෙන්න මේ නේම් ටැග් එක කියන එක. මදාම පටන් ගත්ත දවසින්ද මම කිව්වනේ නේම් ටැග් දාන්න එපා කම්පිටිෂන් වලට දාති කියලා. ඔයා Facebook දාගන්න ඒව දාගන්න නේම් ටැග් එක එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාලගත් මේ කම්පිටිෂන් වල දාදි නේම් ටැග් ඔබන්න එපා මේකට. ඒක කම්පිටිෂන් එකේ දැක්ක උගෙන. ඔයාලගේ දාලා තිබ්බේ නැහැ නම ඇත්තට මේ කම්පිටිෂන් එක. ඇත්තට ඔයාලගේ හොඳ ෆොටෝස් තියෙන කැම්පස් එකේ නේච එක ගත්තට පස්සේ කැම්පස් යුනිවර්සිටි එකේ ගත්තට පස්සේ කැම්පස් එකේ තිබුණේ ෆොටෝස් 30ක්. ඒකත් නිකන් අර කිසිම වැඩකට නැති ෆොටෝස් ටිකක් මම දැක්කේ. වාව් කියලා ඒක ෆොටෝ එකක් තිබුණ නැහැ වගේ. මොදේ වාද දැම්මද නැද්ද කියලා. ඒක හිටිය මේ සිලෙක්ට් කරන මේ දේශනෙ කිටිය මේ කෝස් එකේ. දැන් පොඩ්ඩක් ඔයාලා ඒක කම්පිටිෂන් ට්‍රයි කරන්න ඇප්ලයි කරන්න. අඩි ගියාම වැරදුනා. ඒක තමයි ඔයාලට කියන්නේ ඔයාලා මේක මොදනේ ගණන් ගන්නවද නැද්ද කියලා. මේක අහගෙන ඉන්න කවුරු හරි කියලා. කෙනෙක් ගන්නවා නම් මේ දේවල් ටික ඇත්ත මම මේ කියා දීපු දෙයක්. ඇත්තට මේ චෑරු පැත්තට මොකද චෑරු මේ. චෑරු. මොකම චෑරු මොකද ඔයාලා ෆෝන් එකෙන් කරන මොකම චෑරු. ඒක නිසා මෙතන ඇත්තට පස්සේ මේ ලයින් එක හොඳයි මේ හොරයිසන් කියන එක හොඳට තියෙනවා සහ මේ එයා ක්‍රොප් පින් එක හොඳයි හොඳ ෆොටෝ එකක් එක මොකක් හරි දෙයක් එයා කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා මේ ෆොටෝ එක දැක්ක පස්සේ අපිට තේරෙනවා හරි ඒක නිසා මේ තව උත්සාහ කරන්න හරි මේ ඡාය රූපේ කාගෙද මේක මෙතන සමහර ෆොටෝ ගන්න මෙතන අටපාඩු මේ සමහර ෆොටෝ වල හරි හොඳ ඡාය රූපක් තියෙන මෙතන ගත්තට පස්සේ මේක ඇද්දයි ඇද්ද ගතියක් වෙන මේ ඡාය රූපේ ගත්තට පස්සේ හරි ඔබේ ගැට ප්‍රසි කන්ටි ගැට ගියා ඉන්න මොකද මේක පහල යා පහල කොටසින් ඉන්නේ හරි ඔබේ ගාරන් තියෙන්නේ ඇතර එක පැත්තකට ඇදේ මේ ඡාය රූපය ඇද ඡාය රූප ගන්නකොට අවම කරන්න බලන්න ඇද ඡාය රූප ගන්න පා සාමාන්‍යයෙන් මේ ලුවන් අර මේ කෙලින් හොඳ කෙලින් ඡාය රූපයක් ගන්න බලන්න ඇදට නැතුව හරි යම් කිසි අවස්ථාවක් විනාශ දෙන්නේ කිනෝ රීන් සර්විස් එකේ මේ දෙන්නේගේ අවස්ථාවක් තමයි අරන් තියෙන්නේ වැයි මේ ගන්න ෆොටෝ එක නිවැරදිව ගන්න බලන්න. මොනම චෑරුපයක් ගන්න ෆොටෝ එක නිවැරදිව ගන්න බලන්න. හරි. ඉතින් දැන් අවස්ථාවක මේ වගේ චෑරුප හොඳයි යම අවස්ථාවක සමාජීය මාකර් තියෙන දේ කේ වගේ චෑරුප ගන්න බලන්න. හොඳයි ප්‍රශ්න නෑ. අතට ගන්න එපා චෑරුප. අතට ගත්තොත් කම්බිෂන් එක දැන් අනිවාර්යෙන් රිජෙක්ට් වෙනවා. මේක අතුගෙන ඉන්නේ මේ මේ චෑරුපේ. ඉන්නවා සර්. විස්තර කරන්න පුද? ඔක ගැත්තේ ස්ක්‍රීන් එකේ මොකද ස්ක්‍රීන් එකේ තියෙනවා ඒක ෆෝන් එකේ කැමරාවට ලං කරනකොට ෆොටෝ එක ගන්නවා මේ වගේ ඡාය රූපයක් දැක්කම අපේ ඇහැ මොනට යන්න හේතුව තමයි මේ මේක සර්පිලාකාර බලන්න එක තැනක ඉඳන් තව එකක් තුන එක තැනක ඉඳන් අපේ ඇහැ යනවා අර කලින් කියලා තියෙනවා එක පොයින්ට් එකකට එතකොට අපේ මේ පොයින්ට් එක මේ පොයින්ට් එක කියනක ෆුල් නැහැ. භාගයයි තියෙන්නේ. මේ ටික ෆ්ලැග් එකේ තියෙනවා. එතන එක රූල් එකක් තියෙනවා සහ සර්පිලාකාර වගේ දේවල් වලට අපේ හැප් යන ප්‍රවණතාවය වැඩි කරනවා. එහෙම කරකෙවි යන ප්‍රවණතාවය වැඩි අපේ හැ. එතකොට අපේ හැ කරකෙවිලා යන්නේ තේ පොයින්ට් එක. ඒ වගේ මේ රූල් එක ෆොටෝස් ගන්න මම හිතන්නේ හොඳයි. ඒ වගේ මං ඡාය රූප ඇත්තරම අපේ හැ යනවා සහ ඒ වගේ දේ. මෙතන මේක මෙතන ලයිට් එක කරලා තියෙන තමයි තිබුණේ විදියට. ලයිට් එක ගහලා තමයි නැත්තේ. ඇත්තේ හරි ලයිට් එක වෙලා තියෙනවා මේ හැමදේම මෙතන. මේ ලයිට් වෙලා තියෙනවා මේ කොටස ලයිට් වෙලා තියෙනවා මේ කොටස ලයිට් වෙලා තියෙනවා බලන්න ලයිට් එකේ හැසිරීම. ලයිට් එක කියන්නේ මම කියන්නේ ආලෝකයෙන් පාලනය කරගන්න ඕන කියලා. ආලෝකයෙන් පාලනය කරගන්න ඕන. ගොඩක් වෙලාවට අපි සාමාන්‍ය ෂූට් එකක් කරනවනේ. ලයිට් එක කියන එක ඩිරෙක්ට් වැදුනොත් ඒක ඕව එක්ස්පෝස් ඔක්ස්පෝස් කියලා ලයිට් එක වැඩි. ඒ කියන්නේ ලයිට් එක ඩිරෙක්ට් වැදුණා. හරි. ඩිරෙක්ට් වැදුණොත් ඕ එක්ස්පෝස් වෙනවා. හරි. අපිට ලයිට් එක කියන්නේ සොෆ්ට් කරගන්න පුළුවන්. ලයිට් එක කියන්නේ සොෆ්ට් කරගන්න පුළුවන්. හරි. ප්‍රැක්ටිකලිදි මම කියන්නේ ලයිට් එක කියන්නේ සොෆ්ට් කරගන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති. ෆොටෝග්‍රාෆර් කෙනෙක්ට තියෙනවා ලයිට්ස් සොෆ්ට් බොක්ස් කියලා එක පොඩොක්ස් ලයිට් කියනවා. ඒකේ ඉස්සරහට සුදු රෙද්දක් දාලා තියෙනවා.
ඉස්සර සුදුර එත්තක් දාගෙන හයියස් දුර එත්තක් දාන ලයිට් එක සොෆ්ට් කරගන්න. ඩිජෙක්ට් වදින ලයිට් එකට වඩා එකපාරක් වදින ලයිට් එකට වඩා අර වගේ සුදුර එත්තක් දා ලයිට් එක ගැහුවට පස්සේ ලයිට් එක සොෆ්ට් වෙනවා. එකපාර වදින්නේ අර සුදුර එද්දර වැදින තමයි ඒකේ රෙදි කැලේට වැදින තමයි විසිරෙන්නේ. මේ ලයිට් එක අපි කියනවා සොෆ්ට් ලයිට් එකක් කියලා. සොෆ්ට් බොක්ස් කියලා අපි කියනවා සොෆ්ට් ලයිට් සොෆ්ට් බොක්ස් ඔකටක් කියලා තියෙනවා. ඒක නිසා අර ෂාප්නස් විදිහට ලස්සනට ඩිරෙක්ට් ලයිට් එක වැදුනට පස්සෙ සහ මේ සොෆ්ට් බොක්ස් එකකින් අර සුදුර එද්දක් දාලා ඡායරූප ගණිතික ඡායරූප දෙක වෙනස් මා හිතන ඔයාලා තේරෙනවා. ඒක පෙන්නන්නම් ඔයාලට. ඩිරෙක්ට් වැදුනට තනිකරම ලයිට් අප් වෙලා යනවා. ඕව එක්ස්පෝස් වෙන්නත් පුළුවන්. ඒක කර ලයිට් එක වැඩි සමහර මම නෝනු ඡායරූප දකිනවා ඩිරෙක්ට්ම ගහලා ලයිට් එක. ඩිරෙක්ට්ම ගහුවට පස්සේ නිකන් හරි අමුතු මේකක් එනවා මුතු මේ ඔවර්එක්ස්පෝස් කතියක් එනවා චාරුත් මේ සොෆ්ට් බොක්ස් යූස් කළේ ඉතින් රෙද්ද ක්‍රම ඔක්කොරි ඉස්සරහින් යූස් කළා ඔය ලයිට් එක ගැහුවෝ අනිවාර්යෙන් එක විසිරෙනවා සොෆ්ට් වෙන ඒතර ඩිරෙක්ට් වදින ලයිට් එක වඩා ටිකක් අඩුවෙන් සහ අඩු කළා තමයි ලයිට් එක වදින්නේ හරි ලයිට් එක කියන එක නිවැරදිව පාලනය කරගන්න බැරි වුණු තැන එයා වැටෙනවා ඇත්තට එයාට ෆොටෝග්‍රැෆර් කෙනෙක් මේ ටෙක්නික් එමය ඔය කණ්ඩ එක්ස්පෝස් චෑර් රූප තියෙනවද කලාත්මක චෑර් රූප කණ්ඩ එක්ස්පෝස් චෑර් රූප ඒක වෙන කතන්දරයක් ඒක වෙනම කතන්දරයක් කියන්නේ හරි කණ්ඩ එක්ස්පෝස් සමහර චෑර් රූප තියෙනවා හොඳ කලාත්මක විදිහට අපිට ගන්න පුළුවන් හැබැයි මේ ඒක වෙන කතන්දරයක් හැබැයි ඔයා දැනගන්න කණ්ඩ එක්ස්පෝස් නැතුව ඕ එක්ස්පෝස් නැතුව මීඩියම් එක්ස්පෝස් එක හොඳ අනාවරණය කරන චෑර් රූපයක් නිරුද ග්‍රහණය කරගන්න එතන තමයි විශේෂය එතන මගුණ ඒ දවසල SLR කැමරාස් වලින් අහපු අය. ඒ දවසල SLR දෙපොත් තමයි වැඩ කරන්නේ. වැඩ කාර්යයේ. කවුරුත් එක කිව්වා දැන් තියෙන ඩිජිටල් කැමරා දැන් තියෙන ඩිජිටල් කැමරා අපිට ෆොටෝ ගන්න නැත්නම් බැලුව ඩිලීට් කරන්න. හරි. එතනත් අපි ලයිට් එක පාලනය කරගන්න ඕනේ. ලයිට් සම්බන්ධ වෙනවා ලයිට් ගන්න එතන සම්බන්ධ කරගන්න ඕනේ. ඒක පාලනය කරගන්න ඕනේ. මේ ඒකත් දරියයි ඉන්න. ඒකත් නිවැරදි පාලනය කරගන්න බැරිලමයි. වැඩි ආයේ ඉන්න. ඒතරම් පහසුකම් තිබිලත් ඇත්තේ. DSLR කැමරා ගත්තා පස්සේ ඒක ඔටෝ මෝඩ් කියන මැනුවල් මෝඩ් එක එක මෝඩ්ස් තියෙනවා කිව්වා. එතන ඔටෝ මෝඩ් එකට කැමර එක දාගත්තට පස්සේ කැමරේට ඕන විදිහට තමයි ෆොටෝ එක වදින්නේ. කැමරේට ඕන විදිහට තමයි ෆොටෝ එක වදින්නේ. ඒක නිසා අපි මැනුවල් මෝඩ් තමයි නිතරම පාවිච්චි කරන්නේ. මැනුවලි අපි ගන්නවා. අපේ ෂටර් ISO කියන දේවල් පාවිච්චි කරලා. ඉවරදී ඔක හදාගෙන ජර්බ ගන්නකොට නම් වැඩේ කොට එතන තමයි විශේෂය තියෙන්නේ. ඒක ජුට්ට කමාරුයි. මට කැමරක දීලා මේ 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 කියලා දෙනවා. ඔතෝ මොඩ් එක දාලා හරි, මනෝ මොඩ් එක දාලා හරි. මනෝ මොඩ් එක වලක් ඇඩ්වාන්ස් කෝස් එකකින් මම ගන්න. දැනට ඔතෝ මොඩ් එක දාලා කොහොමද කැමරාවක් අල්ලන්නේ? කොහොමද කැමරාවක් විතරද පරිහරණය කරන්නේ කියලා මම කියා දෙන්න ප්‍රැක්ටිකල්. තමයි මේ වගේ චාර උපල සර්පිල ආකාර ගතියක් තියෙනවා මේ. සර්පිල ආකාර කියන හැයනවා අපේ. කරකෙන් කියන්නේ. ඒක තමයි එතන තමයි රූල් එකක් අපි ඒ වගේ දානකොට ගොඩක් අයගේ ඇහැර ප්‍රතින ප්‍රවණතාවය වැඩි. මේ චාරූප දෙක. අතුගෙන ඉන්නවද? ඉන්නවා. ඒක දෙකද? දෙක වරයි. කියනකොට විස්තර කරන්න පුතේ. පළවෙනි එක ගත්තේ ගියල් පැත්තේ නෙවෙයි. කොළ නැගර පැත්තේ හොටෙල් එකේ. දෙවෙනි එක ගෙදර මේ එළිය තිබ්බ මල් පැලයකට මේ කලපාට රෙද්දක් දාලා තමයි ගත්තේ. පළවෙනි එක චරපත වගේද? ඔව් සර්. හරි. මේ පළවෙනි චරපේ ගත්තට පස්සේ මෙතන තියෙන රිෆ්ලෙක්ටර් එකේ මෙතන තියෙන මේ මේකේ තියෙන මේ හරි. ඩඟත් එක්ක ඒ දේවල්ට රිෆ්ලෙක්ට් වෙලා අපිට පේනවා. හරි. ඒක වැදගත්. මේ තව පොඩ්ඩක් අන්ඩර් එක්ස්පෝස් වුණා නම් හරි ෆොටෝ එක මොකද මේකේ තියෙන සමහර දේවල් බලා ගන්න පුළුවන් එතකොට. හරි ෆොටෝ එක හොඳයි. අරකේ රිෆ්ලෙක්ෂන් එක වැඩිලා තියෙනවා. මෙන්න මේ මේව ඩිස්ටර්බ් උදා. මේ 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 මෙතන ඉතින් ඩිස්ටර්බ්. මේ මේව ඩිස්ටර්බ් අපි ඩිස්ටර්බන්ස් මේවා. මේ කියන මේ 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 ගල් කණු දෙක මේව ඩිස්ටර්බ්. අපි හැනනවා මෙතන ටක්කා. හරි අපි හැනනවා. අරට පුළුවන් වුණා නම් ගයිසා මේ ෆොටෝ එක එහෙම ගන්න පුළුවන් වුණා නම් හොඳයි. ඩිස්ටර්බන්ස් කියන ඒවා අයින් කරන්න ෆොටෝ එක ගන්න. ඔව් අවරදි අවම කරලා ගන්න පුළුවන් නම් චාරුපේ ඇත්තටම මේ වගේ චාරුපේ මොකද මේකේ තියෙන රිෆ්ලෙක්ට් එක මෙතන වැඩිලා තියෙනවා
දර්පණයකින් වගේ අපිට පේනවා මේක ගන්නත් එක්ක අපිට පේනවා මේක උග ඡායරූපය සම්පූර්ණ කතරපස ඡායරූපය දෙවන ඡායරූපය මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඕ එක්ස්පෝස් කරලා අපිට පේනවා මේ මල මල කියන එක ඩීටේල්ස් කියන එක නැති වෙලා තියෙනවා ඩීටේල්ස් කියන එක නැති වෙලා තියෙනවා මෙතන ඩීටේල්ස් කියන්නේ باندې ඕ එක්ස්පෝස් වුණාට පස්සේ ඩීටේල්ස් නැති වෙනවා ඒ කියන්නේ ඡායරූපයේ තියෙන යම් යම් හොඳ දේවල් නැති වෙන ඕ එක්ස්පෝස් වුණාම අන්ඩ එක්ස්පෝස් වුණාමත් එහෙම ඕ එක්ස්පෝස් වුණාමත් එහෙම යම් දේවල් නැති වෙනවා දැන් මෙතන බලන්න මේ මලයේ තියෙන ඩීටේල්ස් නෑ සමහර පෙති පේන්නේ නෑ මට මේක පෙති කියන්නේ රේණු ටික පේන්නේ නෑ සමහර වෙලාවට පේන්නේ නැති වෙලාවල් තියෙනවා ඕ එක්ස්පෝස් වුණු ගමන් අනිවාර්යයෙන් ඩීටේල්ස් කියන දේවල් ඡායරූප නැති වෙනවා මේ ටික හැමදේම හොඳයි කරපු දේවල් ටික හොඳයි ලත්තේ හැමදේම හොඳයි ප්‍රශ්නේ තියෙන්නේ ලයිට් එක පොඩක් ඇදලා තියෙන මේ මල් ටික මේව ටිකක් එක්ස්පෝස් ඕ එක්ස්පෝස් හරි එක්සේව ගැන සැලකිලි මුත් වෙන වාහන ෆොටෝ එකක් ගන්න. ෆොටෝ දෙකම දේ සහය හොඳයි. මේ ඡායරූපේ අතුගෙන ඉන්නවා. සාමාන්‍ය බැදීම් දෙකක් තියෙනවා මෙතන. දුරෙක් ඉන්නවා මේ මිනිස්සෙක් ඉන්නවා. මෙතන වල මොකද්ද කියලා වල තේරෙන්න මොකද වෙන්නේ කියලා. සහ මෙන්න මේ ඡායරූපය මෙතන තියෙනවා. කෙනාගේ මේ ඡායරූපේ ද ක්ලෝස් අප් එක එඩිට් එක පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙන එඩිට් එක සාමාන්‍යයෙන් මේ වලම කියන්න ගත්ත ඉතලසපු මම වලට කිව්වා මේ ග්‍රීන් එක කියන එක මේ නේචර් සයිඩ් එකේ සමහර ඡායරූපවල නේචර් සයිඩ් නේචර් කැටගරි එකේ සමහර ඡායරූපවල ග්‍රීන් එක කියන එක වැදගත් ඒ ග්‍රීන් එක මරන්න එපා ඩල් කරන්න එපා ග්‍රීන් එක ග්‍රීන් එක කියන එක ඕනම ස්වභාව සෞන්දර්යයක තියෙන වැදගත්ම අත්‍යවශ්‍යම දෙයක් ග්‍රීන් ග්‍රීනරි එක මං කියන්නේ හරිත වර්ණ කියලා. ඒක සමහර ළමයි ඒක ඕනම කම්පිටිෂන් වල දකින ග්‍රීන් එක කියන එක වෙනස් කරලා. ග්‍රීන් එක වෙනස් කරා කියන්නේ ග්‍රීන් එක කියන එක වෙනස් කරා කියන්නේ එතන ඒ චරුපේ වටනකමක් නෑ වටනකම නැති වෙනවා. වටනකම කියන එක නැති වෙනවා. එතකොට කම්පිටිෂන් වලදී කම්පිටිෂන් එක දිනුනත් ඕනම එක දිනුනත් අනිවාර්යෙන් ඒක රිජෙක්ට් වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. හරි. ග්‍රීන් එක කියන එක මරන්න එපා. ග්‍රීන් එක කියන ඩල් කරන්න එපා. ග්‍රීන් එක තියෙන දෙන්න. ග්‍රීන් එක චුට්ටක් වැඩි කරලා ගමත් නැහැ. එහෙම ඒ කරාට ගමන් නැහැ. හැබැයි සමහර ග්‍රීන් එක ගත්තට පස්සේ ග්‍රීන් එකක් නෙවෙයි වෙන මොකක්ද? නේචර් එකේ තියෙන එක නේචර් එක විතරම තියෙන දෙන්න. හරි. එඩිට් කියන එඩිට් කරන එඩිට් එකෙන් තමයි ඔයාලා වෙනස් වෙන්නේ එඩිට් එකේ වෙනස් වෙනවා ඒ ග්‍රීන් එක කියන එඩිට් එකේ වෙනස් එඩිට් මේ එඩිට් එකේ වෙනස් වෙලා යන්නේ නේචර් ඡායරූපයක ඒ වගේ දෙයක් වෙනවා නම් අනිවාර්යෙන් ඒක රිජෙක්ට් වෙන තියෙන ප්‍රවණතාවය වැඩි ඒක වැරදි ඡායරූපය ආත් වශයෙන් වෙනස් වෙනවා සමහරක් වෙලා හරි සමහර ඡායරූප තියෙනවා සේරම හොඳයි ඇන්ගල්ස් හොඳයි හැමදේම හොඳයි කම්පොසිෂන් හොඳයි හැමදේම හොඳයි හැබැයි නේචර් එකේ තියෙන ග්‍රීන් එක වෙනස් කරපු නිසා සමහර ඡායරූප කැපෙනවා එහෙම විශේෂ ඒක එහෙම දෙයක් තියෙනවා මෙතන. ටික් කරද්දි ඒක සැකලිමත් වෙයි. මෙතන ගස්තර පස්සේ මිනිස්සෙක් ඉන්නයි මිනිස්සෙක සහ මේ සතාගේ අයිකන් ටැග් එක බලන්න. මෙතන බැඳීමක් තියෙනවා මෙතන. මෙයාගේ මේ කරීපින් තමයි මෙයා අල්ලන් ඉන්නේ. හරි. දුරු මොහරි දෙයක් දීලා සල්ලි හම්බ කරන පුද්ගලෙක ඡායරූපයක්. හරි. ඒක නිසා මේ බලන්න තමයි ඡායරූප ගන්න ඉන්නේ. සමන මේ ඡායරූපය මොන මොමන්ට් එකක් ද ඡායරූපයක් මට පේන එකම දේ තමයි මෙතන මේ එඩිට් එක පොඩක් වෙනස් කරලා තියෙනවා මට මේ එඩිට් එක ඇත්තටම ටිකක් පිළිගන්න අමාරුයි සායන් ෆෝන් එක මේ දෙපැත්ත බ්ලර් කරලා තියෙනවා දෙපැත්ත බ්ලර් එකක් වෙනවා දෙපැත්ත බ්ලර් එකක් තියෙනවා සමන මේ කොටස කියන එක ඩිස්ටර්බ් වෙන මෙතන මේ කොටස මේ විදිහටම ගත්තනම් හරිය මේ තියෙන විදිහට මම අපේ රෝස් හන්ද ක්ලෝස් අප් එක කරන් දිනවා ඒ සතාගේ හරි අවස්ථාව ඡායරූපය හොඳයි හොඳ ක්ලෝස් අප් එකක් මෙතන ආරම්භ වෙන මේ ඡායරූපය සමහරු ඡායරූපය එඩිට් එක පොඩ්ඩක් වෙනස් වුණා නම් ඡායරූපය හොඳයි ඡායරූපය මේ ඡායරූපයක උදාහරණ දෙවහරි ඉන්නවද හරි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන හොඳයි ඡායරූපය මෙතන ෆ්‍රේම් එකක් ප්‍රථමික ෆ්‍රේම් එක පේන තිබුණා හොඳයි ඡායරූපය මේ ෆ්‍රේම් එක අපිට පේන තිබුණා ඡායරූපය හොඳයි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ඡායරූප සහ මේ ඡායරූප මේ වගේ
මෙන්න මේ චෑර් වල තියෙන මේ ඩයිමන්ෂන් එක මේ චෑර් එකෙන් පො මේ පැත්තට පෝට්‍රේට් එකක් අතර පස්සේ මේ උඩු අතරේ මේක තියෙන්නේ දැන් මේක ගත්තට පස්සේ අපිට ඩයිමන්ෂන් කියන්නේ දිගපල්ල පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා හරි ලොකු ප්‍රශ්නයක් නැහැ හැබැයි සමහර ලාවට කම්පියුටර් වල ජජ් කරද්දී එහෙම ප්‍රශ්න වල මුහුණ දෙනවා හරි මේ වගේ දේවල් දැන් තනිකරම මේක ක්‍රොප් එකක් දීලා තියෙන එක ඩයිමන්ෂන් එක වෙනස් වෙලා තියෙනවා ටිකට් ඉන්නේ මේක නේ එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ හිතන්න ඕනේ ෆොටෝ එක හොඳයි ෆොටෝ එක හොඳයි චරිතය හොඳයි තව පේන්න තිබ්බනම් මම හිතන්නේ මේ දැන් මෙතන ෆ්‍රේම් එකනේ මෙයා ඉන්නේ ඔයා ගත්ත ෆ්‍රේම් ෆ්‍රේම් ඉන්න ෆ්‍රේම් මේ ෆ්‍රේම් එකද තව ෆ්‍රේම් එකද හරි චරිතය හොඳයි හැබැයි මෙතන ඩයිමන්ෂන් ප්‍රශ්නයට දිගපල්ල සම්බන්ධ මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ පොඩ්ඩක් සැකලිමත් වෙන්න ඕකනේ එක එක කිනාට ඕන විදියට මේ චරිත ගන්න ඩයිමන්ෂන් වෙනස් කරන්න යන්න එපා හරි සම්මත අර අපි ගන්න ෆොටෝ එක සම්මත ඩයිමන්ෂන් එකක් තියෙනවා දැන් මේ ෆොටෝ ෆොටෝ එකත් දැන් මේක ලෑන්ඩ්ස්කේප් ෆොටෝ එකක් මේක තියෙනවනේ මේ සම්මත බවක් මේක මේ ෆොටෝ එක මේ අපි දකින ඡායාරූපනේ මේ වගේ ඡායාරූපේ දකින ලෑන්ඩ්ස්කේප් ඡායාරූප මේ දකින්නවනේ එතන මේක මේකත් පේනවනේ එහෙම සාමාන්‍යයෙන් බලන්න පුළුවන් දැන් මේ මේ ඡායාරූප එක ඇතුළත පෝට්‍රේට් එකක් තියෙන ඕන ආකාරයක් තියෙන දැන් ඕක දැන් මේ මේ ඡායාරූපේ හාමුදුරුවෝ ගත්තට පස්සේ මෙහෙම ෆ්ලැට් උනා නේද අර අර විදියට එතන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා සමහරවිට සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් අදහස කියන්නේ හරි ඒතකොට බලන කෙනාට ටිකක් ඩිස්ටර්බ් එක බලන කෙනාට ඒක පොඩක් ඩිස්ටර්බ් වෙන්න පුළුවන් ඒ නිසා පොඩක් ෆොටෝ එක කොච්චර හොඳ වුණත් ඔයාලා ෆොටෝ එක කොච්චර හොඳ වුණත් අර ඩයිමන්ෂන් කියන ප්‍රශ්නේ ආපු ගමන් අපේ අදහස කියන එක વિચારය කියන එක නැති වෙලා යන පුළුවන් හරි මෙතන ඉන්න මිනිස්සෙක් ඉන්නවා පොඩි ඇක්ෂන් එකක් දීගෙන ඉන්නේ මිනිස්සයා එතන වෙන ඩිසේබල් පුද්ගලෙක් වෙන්න පුළුවන් තියෙනවා අත. කෙලින්ම අපි ඇහැනේ අතට ඉස්සෙල්ල. අපි ඇහැනේ අතට. ඇහැගෙන ඉස්සෙල්ලම අතට ඊට පස්සේ මෑගේ මූණට යනවා. හරි බ්ලැක් ඇන්ඩ් වයිට් චාර්ට් එක හොඳයි. පෝට්‍රේට් එක හොඳ පෝට්‍රේට් එකක් මම ගන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි අර ඩයිමන්ෂන් ප්‍රශ්නේ ආපුවම පොඩි ප්‍රශ්නයක් එනවා. ඇයි ෆොටෝ එක රිජෙක්ට් වෙයි බොහෝ විට. මම මේ කම්පිටිෂන් වලට දාන අයිඩියා ගැන මම ඔයාලා කතා කරා. සර් රිජෙක්ට් වෙන්න තියෙන ප්‍රශ්නේ ඩයිමන්ෂන් ගැස්තර පස්සේ. ෆොටෝ එක හොඳයි. දේම හොඳයි අතකින් මොකක් හරි දෙයක් අල්ලගෙන එයාගේ ඇස් එක තියෙන විදිය බලන්න එයා කට තියෙන විදිය බලන්න හරි අමුතු ඇන්ගල් එකකින් මෙයා ඉන්නේ නිසා මේ ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන සාමාන්‍ය ෆොටෝ එකක් දාද්දී ඔයාලට ඕන විදිහට ෆොටෝස් දාන්න එපා කම්පිටිෂන් එක හරි උතර මම දකින්න මේ වගේ එක චැට් බෝඩ් එකකින් සිද්දි මම දකින්න ඕන තරම් අමුතු අමුතු ආකාරයේ ෆොටෝස් ඔයාලගේ ෆොටෝ දාන්න එපා ඒවට කම්පිටිෂන් වල ඔයාලගේ ෆොටෝ දාන්න එපා මම දැක්ක මම දේශ ක්ලාස් එකේ කිව්වා මොකද ගැලම එක කර දැන් ඊට ෆොටෝ එකක් දාලා තිබ්බ එම්පිස බලන්න එක්සැම්පල් හොඳයි ප්‍රශ්න නැහැ මේ ගත්ත උත්සාහය හැමදේම හොඳයි මේ ඩයිමන්ෂන් ගැන පොඩ්ඩක් සරලවමත් වෙන්න මේ දිගපල්ල පිනවන සරලවමත් වෙන්න ක්‍රොප් එක කරන්න ඕනේ නැත්නම් හැබැයි ක්‍රොප් එක කරන්න ඕනේ මේ විදිහට නෙමෙයි ඔපින් එක කරන්න ඕනේ ඔපින් එක ක්‍රොපින් එක කියන්නේ ක්‍රොප් කියන එක අනවශ්‍ය දේවල් තියෙනවා ඒක අයින් කරන්න අර පුතා කරලා තිබ්බ විදිය මේ චාරූපේ මේක හරි මේක ඕකේ හරි මේ මෙතන අපිට තේරෙන්නේ මේක මම ක්‍රොප් එක කරලා දින විදිය මෙතන හරි ඩයිමන්ෂන් හරි හරි මෙතෙන් දිග අතර පස්සේ ඩයිමන්ෂන් ප්‍රශ්න තියෙනවා දිගටි සම්මත දෙයක් නෙමෙයි හරි ඒ නිසා ඒක ගැන පොඩක් සැලකිලිමත් වෙන්න ෆොටෝ එක ගැනීම තියෙනවා ඔකේ නා මේ චාරූප හොඳ චාරූප තා පොඩ්ඩක් මේක චාරූපේ පොඩ්ඩක් ෆ්‍රේම් ෆ්‍රේම් වල නම් හොඳයි තා පොඩ්ඩක් මේ ටික අපිට චුට්ටක් පේනවා හොඳයි හොඳ ඡායාරූපයක් ලයිට් එකට වෙලින් නැහැ පිටිපස්සේ අපිට ලයිට් එකක් එනවා 골ඩන් ලයිට් එකක් මෙහෙම බහගෙන යන වෙලාවක සහ මේකේ අපිට පේනවා අතු වල තියෙන විහිදීමේ පැටර්න් එක හැමදේම තාමේවා ෆුල් වුණා නම් හරි මේවා මේ විදිහට ෆුල් මේ මේ අතු කැපිලා නිකන් කැපිලා ස්වභාවයෙන් මේ ෆුල් වුණා නම් හරි ෆොටෝ එක හොඳයි හොඳ ඡායාරූපයක් හොඳ ෆොටෝ එකක් මොකද මේ ආනත ගතිය බලන්න මේ ඡායාරූපය යට දින ආනත ගතිය මෙතන මේක කලවිලා තියෙන මෙතනින් උඩට අතු විහිදලා තියෙනවා අතු විහිදෙන එක බ්ලැක් වෙලා දෙන අර පිටිපස්සෙන් ලයිට් එක පිටිපස්සෙන් ලයිට් එක හරි මේ චාරු මේ වචාරප ගන්න පුළුවන් නම් හොඳයි මේ චාරු හරි එන සිල්හොට් ටයිප් එක කියලා ටිකක් තියෙනවා ඒක සිල්හොට් ටයිප් කියලා අපි කියනවා තාම මේක දෙපැත්තෙන් ෆුල් වුණා නම් හරි පොටේ හරි චාරුපේ හොඳයි හොඳ චාරුපේ තාම සිල් වුණා නම් චාරුපේ හොඳයි
සා උඩි තව පස්සට ආවිල්ල පොඩ්ඩක් චෑරූපේ ගන්න පුළුවන් නම් චෑරූපේ මොකද චෑරූපේ කියලා කියන්න පුළුවන් මෙතන මේක ඉන්නවද මේ ගත්ත පුතා ඉන්නවද පුතා දුහයි මේ චෑරූපේ ගත්තගෙන ඉන්නවද හරි ගමන් මේ චෑරූපේ හොඳයි මේ චෑරූපේ හොඳ චෑරූපේ හැබැයි එකම ඩිස්ටර්බන්ස් එක එකම දේ මේ මේ ලයිට් එක මෙතන වැඩි මෙතන තියෙන මේක වැඩි අපිට ඒක ටක් ගාලා අපි හැනවනේ හැමදේම හොඳයි මෙතන මේ බ්ලැක් කරලා තියෙන ලස්සනට යා මේ කරලා තියෙනවා ලයිට් එකක් දීලා තියෙනවා හොඳට හැබැයි මෙන්න මෙතන තියෙන මේ මේන ලෙයා එක මේක වැඩි ඩිස්ටර්බ අපි ටක් ගාලා හැන්නේ එතෙන් ටක් එහෙම කරගන්න පුළුවන් වුණා නම් ඔයාලට චර්පේ ඇත්තම චර්පේ. ඒක පොඩක් හවස කියන එක හවස වෙලාවට මේ වේලිය වැටිලා ඒක බැහැගෙන නෙලිය වැටිලා මේවා බ්ලැක් වෙනවා බ්ලැක් වුණාට පස්සේ ඒකේ තියෙන ලයිට් එක වැදිලා බ්ලැක් විදියට අපිට ගන්න පුළුවන් චර්පේ හොඳයි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ලයිට් එක වැදිලා දෙහරි හවසක හරි ලයිට් එක වැදිලා අපේ ටක් ගන්නවා මේ මෙතන පේනවනේ මේ කෙලිම ඉරක් වගේ දිර තියෙන එක ඩිස්ටර්බ් අපිට ඒ දේවල් ඩිස්ටර්බ් හරි සර් ඒකන පොඩ සැලකිලි මතින් ඔයගේ චෑර් රූපෙන් ගන්න පොඩ සැලකිලි මත මේ පළවෙනි චෑර් රූපේ හොඳ චෑර් රූප කවුද ගත්තගෙන ඉන්නවද හරි පළවෙනි චෑර් රූප හොඳ පෝට්‍රේට් එකක් හොඳ පෝට්‍රේට් එකක් පොඩි හාමුදුරු නමක් ඉන්නවා ඔයගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ එයාගේ කෙලින්ම ඩිරෙක්ට් අපේ කැමරක දිහා බලන් ඉන්නේ පොඩි හාමුදුරු නමක තියෙන ඒ හැමදේම මේ ෆොටෝ එකේ තියෙනවා හරි දැන් බලන් ඉන්න විදිය අත් දෙක පිටිපස්සට ගහගෙන ඉන්න මේ ළමා ළමෙක් ඉන්න විදිය එතන හාමුදුරු කෙනෙක් කියන එක අමතක කරලා ළමෙක් ඉන්න විදිය ඔයාලා බලන්න ළමයා කොහොමද හරි හාමුදුරු කෙනෙක් වුණා කියලා ළමයේ ළමා ගත නැති කරන්න බැහැ නේ අපිට ඒ ළමයේ හැටි ඔච්චර කිව්වොත් ඔච්චර හාමුදුරුව කෙනෙකුට ළමයෙකුට සෙල්ලම් කරනවා. ඒ හාමුදුරුව පොඩි හාමුදුරුවෙකුට සෙල්ලම් කරනවා. මොකක් හරි කරලා සෙල්ලම් කරනවා. දුවන්න පණින් ටිකට් ගහන්න. අමාකමක් තියෙන එක තියෙනවා. ඒක අපිට මුකුත් කරන්න බෑ. ඒ සංවර අවගෙන ඒක රට යන ගුරුවරයන් තමයි ඒක හැදෙන්නේ. ඔච්චර හාමුදුරුව කෙනෙක්ට. ඔච්චර හාමුදුරුව කෙනෙක්ට සංවර කියන එක හැදෙන්නේ. සංවරකම කියන එක මොකද දැන් මේ කියලා දැන්ද කියලා හිතනවා. සකනනේ හරි ළමා ලෝකේ ළමා ළමෙක් නා පොඩි ආමුදුර නමක් නා හරි මේ ළමා ගති තියෙන අනිවාර්ය එක මතු වෙන කොච්චර රබර් බෝලේ දැම්මත් උසේ ගාය උඩට මතු වෙන හරි ඒක තියෙන බලන්න ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් ඊට වඩා සංකර නැති වෙන පුළුවන් දුවන්න පුළුවන් ඔය මේ මෙසිවර උස්සගෙන දුවන්න පුළුවන් හරි ඒ ළමා ගති ඒක තමයි ළමා ගතිය මෙලමයට මේ පොඩි හැමදෙන්නට බෝලයක් දුනොත් බැට් එකක් එක මොනව කරයි? අනිවාර්යෙන් ළමාලෝකයේ කියන එක ඒක නැති කරන්න බෑනේ කොච්චර දෙයක් නෝ කොච්චර හැමදෙරු කෙනෙක්ට සා පොඩි හැමදෙරු නමක් පුළා අනිවාර්යෙන් ක්‍රිකට් ගහනවා අනිවාර්යෙන් දුවනවා අනිවාර්යෙන් පයින්නවා කෑ ගහනවා හරි ඒ දේවල් කැප්චර් කරන්න පුළුවන් නම් හරි ලස්සනයි චේ රූපයක් කියන්නේ. ඒ අසිබුර දාන් ඉන්න විදිය ඒ ළමා ළමේ කොහමද ඒ දෙයක් අඳුර ගන්න ඒ දෙයක් කරන්න තිවිලේ තියෙන හැටි බලන්න අපිට අතේ පිටිපස්සට තියන්නේ අතේ පිටිපස්සට තියන්නේ සා අතේ තියෙන ස්වභාවය බලන්න ඇස් දෙකේ තියෙන ඇස් දෙක බලන් ඉන්න විදිය එහෙම දේම පොඩි හාමුදුරු නමක්ගේ තියෙන ඒ බබ අපිට චෑරූපෙන් හොඳ පෝට්‍රේට් එක හොඳ චෑරූපේ චෑරූපේ හොඳ ඇත්තට සා සිවුරේ තියෙන ස්වභාවය බ්ලැක් ඇන්ඩ් වයිට් චෑරූපේ බ්ලැක් ඇන්ඩ් වයිට් කරලා තියෙනවා චෑරූපේ හොඳ ඇත්තට මදෙන් චෑරූපේ ගත්තද නේ ඉන්නවා සර් විස්තර කරන්න පුතේ ඔබස මේ පොඩි සුදු පාට මල ફોકસ කරන් තමයි මම මල එතෙන්ට දාලා තමයි මේ ෆොටෝ එක ගත්තේ. ඒක පෝට්‍රේට් වෙන්න මේ පික්සාර්ට් එක මේ සබ්සිඩ් එකෙන් තමයි මේ එඩිට් කරන්නේ. හරි. චෑරූපේ ගත්තට පස්සේ මේ අපිට මෙතන මලක් තියෙනවා කියලා අපිට පේනවා මෙතන. හැබැයි බෑක්ග්‍රවුන්ඩ් එක මේක ඕකේ ෆෝ වෝල් පේපර්. හරි. වෝල් පේපර් එකට ප්‍රශ්නයක් නැහැ. හොඳයි. මැද පොයින්ට් එක කියන්න පොයින්ට් එක දැක්කම මැද සෙන්ටර් වෙලා දෙන මේ මල කියන හැබැයි මල කියන කොට වැඩිපුර හයිලයිට් වෙන්නේ නැහැ පොඩි ඕ එක්ස්පෝස් කතියක් වුණා මෙතන පේනවා මේ ෆොටෝ එකේ ඕ එක්ස්පෝස් කතියක් පේනවා මේ 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 පිටේ
background එක okay black එකේ අපිට පේන කොළ පාට කියන එක මෙතන මේ තියෙන patterns ටික බලන්න patterns ටික හොඳයි ඡායරූපේ patterns ටික හොඳයි ඒ හැමදේම හොඳයි ඡායරූපේ සාමාන්‍ය මේ කොළය සහ මේ කොළය මේ දෙක cross වෙනවා හරි ඒ cross වෙන තැන තමයි වම එක තියලා තියෙන්නේ හරි සහ මේ මේ ගත්ත පස්සේ බලන්න මේවා එකතු වෙන තැන් ඒ වවුලන්නේ මෙතන මෙතන පොඩි අපිට ගන්න පුළුවන් පොඩි disturbance එකක් කියලා මේ කොළයත් එක්ක මහා ලොකු වවුලක් නැහැ බෑයි ගත්ත පස්සේ මේක disturb ගතියක් අපිට පේන මේ මේ මෙන් මේ තියෙන කොළයත් එක්ක හරි ප්‍රශ්නයනේ මොකරි කරන්න උත්සාහ කරලා තියෙන මේක සහ මේ cross එක හොඳයි මේවා මල තියෙන තිබිල තියලා තියෙන තැන ප්‍රශ්නයක් නැහැ සාමාන්‍ය ගන්න පස්සේ ෆොටෝ එක හොඳයි මේකත් පුතා ඉන්නවද හරි ඉන්නවා සර් ඉස්සර කරන පුතේ මං සර් කිව්වාගේ අර බොක්ස් එකක් හදලා මේ ඒකේ තියලා තමයි මේ ෆොටෝ එක ගත්තේ අප මේ බොක්ස් එක ලයිට් කරාද ලයිට් කරේ කොහොමද ලයිට් නම් වෙනම ඇල්ලුවා සර් يعني ඕකේ සෙට් කරලා නෙමෙයි වෙනම ඇල්ලුවා මේ ලයිට් බොක්ස් එකටද නැත්නම් කොහොමද කියන්නේ ඔව් බොක්ස් එකේ ඇල්ලු LED ලයිට්ද නැත්නම් මේ මොනවද නිකන් ලයිට් සාමාන්‍ය මේ ඔව් දැන් ඒ කියන්නේ දෙකනේ ඒ කියන්නේ ඒක කියා දීපු දේ ඇප්ලයි කරලා තියෙනවා අඩු හෝ වැඩි හරිද ඒක ප්‍රශ්නයක් නැහැ ඔයා මේක කට් කරාද මේ එජස් වලින් මේ එජස් වලින් කට් කරාද මෙතන එහෙම එකක් කරාද නැත්නම් තිබුණු විදියමද මේ මෙන්න මේ කොහමද මේ මෙතන ටිකක් අර මේ සුදු කරා සර් එඩිට් කරනකොට අර ලයිට් රූම් එකේ හරි හරි සාමාන්‍ය එඩිට් එක කරද්දී අපිට කියන්නේ කස්ටමර්ට හරි කාට හරි බලන කෙනාට කියන්නේ එඩිට් එකක් නොවෙන්න විදියට පොඩ්ඩක් වග බලාගෙන මේ එඩිට් එකක් කියලා පෙන්වන්න තියන්න එපා මොකද මේක මෙතන මේ මම දකින ලොකුම අඩුපාඩු තමයි ෂැඩෝ එකක් හරිද ෂැඩෝ එකක් මෙතන තියෙනවා නම් අපිට සාමාන්‍ය 3D ලුක් එකක් එනවා ඕනම ෆොටෝ එකේ ෂැඩෝ එක කියන්නේ 3D ලුක් එනවා 3D ලුක් එකක් එනවා හරි 3D ලුක් එක ත්‍රිමාන බවක් අපිට එන ත්‍රිමාන බව තියෙනවා නම් සාමාන්‍ය ප්‍රොඩක්ට් එකේ ඒක ලස්සන හරි මෙතනට හරි අපිට ගන්න පුළුවන් ත්‍රිමාන බව ඕන හදන්න පුළුවන් ත්‍රිමාන බව කියන එක අපිට දෙන්න පුළුවන් ඩෙප්ත් එක කියන එක දෙන්න පුළුවන් මේ ෆොටෝෂොප් මාර්ගෙන් අපිට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ අර මෙතන අර මෙතන අර සාමාන්‍යයෙන් අපි පියනක් හරි මොකක් හරි තිබ්බට පස්සේ එතන පොඩි අර කළු පාටින් වගේ අපිට පේනවා ඒකේ හේව නැල්ල වගේ හරි එතන ඒක තිබ්බනම් අර ඩෙප්ත් එක පෙන්වන්න හරි ලස්සනයි මෙතන පේනවා නිකන් ත්‍රිමාන ගතියක් මෙතන හරි වය කරපු දේ ගුඩ් හොඳ දෙයක් වා කරලා තියෙන ලයිට් එකක් අහලා බොක්ස් එකක් කරලා අර ඒ වගේ එකක් කරාට පස්සේ මේ අර සාමාන්‍යයෙන් කරනවා වගේ නෙමෙයි ඒ වගේ එකක් කරපලා ලස්සනයි තොර බෑග්ග්‍රවුන්ඩ් එක තමයි කර සුදු පාටයි. ඒතර ප්‍රොඩක්ට් එක තමයි හොඳටම අපිට හයිලයිට් වෙලා තියෙන්නේ. හොඳයි ඒක උත්සාහය හොඳයි ඒකත් උත්සාහය හැමදේම හොඳයි. ගුඩ් ගුඩ් ෆොටෝ එක. මේ චැරම් මම ගත්තේ මෙතන මේ තියෙන ෂැඩෝස් ටික පෙන්වන්න. හරි හැමදාම දකින්න ෆොටෝ එකක් නෙමෙයි. හැමදාම මෙතන දකින්නනේ ෆොටෝ සහ මේ මේ තැන් ඕ එක්ස්පෝස් හරිද? මම මේක මේ ෆොටෝ එක ගත්තේ මෙතන තියෙන ෂැඩෝස් පෙන්වන්න. මේ මේ අහින් වැඩිලා තියෙන ෂැඩෝ එක පෙන්වන්න මම ගත්තා. එතන වඩ පුළුවන් පුළුවන් නම් බලන්න මේ ෂැඩෝස් එක කවුරු හරි මෙතන තියලා ඒ ෂැඩෝ එක වැටෙන විදියට චාරු ටිකක් ගන්න. මේ ෂැඩෝ එක තාලෙලා හරි හවස් වෙලා හරි ෂැඩෝ එක වැටෙනවා මේක තවල් අර. හරි මෙතන ෂැඩෝ එක ලස්සනයි මේ ෂැඩෝ එක. හරි කොළවල තියෙන ෂැඩෝ එක වදිනවා ටක් ගන්න. ඉරේලිය වැදිනා ටක් ගන්න ෂැඩෝ එක වදිනවා. අද පඩි පෙළේ මේ ෆොටෝ එක ඇද්දායි. අතු වෙනයි නේද නැන්නේ? ෆොටෝ එක ඇද්දායි සහ මේ පැත්තකට මට පේනවා මේ මේ වෙලාව තමයි සාමාන්‍ය මේ තැන් highlights වෙලා දෙන ඕ එක්ස්පෝස් එකක් තියෙනවා මේක දැන් තියෙනවා මේ shadow එක වෙන තැන මේ ෆොටෝ එක තෝරගත්තේ වලට මේ shadow එක තැන තියලා කවුරු හරි කෙනෙක් චර්පේ ගන්න බලන්න මම try කරලා බලන්න මේ shadow එකත් එක්ක චර්පේ සාමාන්‍යයෙන් ඕකේ shadow එක තමයි මෙතන වැදගත්ම සහ highlight ම දේ තියෙන්නේ shadow එක තියෙන එක මෙන්න මේ චර්පේ ගත්තද නැයි නෝ පරිණජර්ග විශ්ව කරපොතේ සෞඛ්‍යජාතේ කැම්පස් එකේ ටෙක්නික්ස් ලීඩින් තමයි එඩිට් කරන්නේ එඩිට් කරලා ගුට් හරි මෙතන ෆොටෝ එක ඕකේ හරිද හැබැයි මේ කොටස මෙන්න මේ යට තියෙන කොටස වැඩි චාරුක පේන විදියට සහ මේ මෙන්න මේකත් එක්ක අපිට ඇදයක් පේන මේ 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 තියෙන මේ පිටි දෙකත් එක්ක තියෙන කොටසත් එක්ක අපිට ඇදයක් පේන සම ෆොටෝ එක සමිත නිල් ගතියක් ඔය එඩිට් එකෙන් පොඩක් වෙනස් වෙන නිල් ගතියක් මට අවිල්ල තියෙනවා. අත්පසින්ම වෙනස් කරන්න එපා සහ තව මෙන්න මේ උඩ කොටස මේක පේන්න තිබ්බනම් මෙන්න මේ ටික ගන්න පුළුවන් අපිට. ෆොටෝ කවුලක් නැහැ. ඕකේ මේ ටික වැඩි මේ කොටස් වැඩි. මේ මේවා මේ එතකොට අපේ ඇහැන්නේ ඒ කොටස් වලට.
මෙන්න මෙතන මේ කොටස විශයක් තියෙනවා මෙතන රූල් එකක් තියෙනවා අපේ මේ මේහි ඉඳලා අපේ ඇහැනවර අනන්තය කියන පොයින්ට් එක මේ පොයින්ට් එකට අපේ ඇහැන ඒක පොයින්ට් එකට අපේ ඇහැන ඒක ඕකේ හරි මෙතන පේනවා මෙතන චාරුපේක පේනවා හැබැයි මේ අපේ ඇහැ යනවා මෙතන මේ චාරුගුල්ල අපේ ඇහැ යනවා නැත්තේ නෑ මෙතෙන් හැබැයි අනිත් වටේ පිටේ තියෙනල එතෙන්ට වඩා අපේ ඇහැ යනර වටේ පිටේ තියෙන මේ මේ ටිකට මෙන්න මේ කොටස අපේ ඇහැ තව මෙතන ගන්න පුළුවන් තව කැමරක තව පොඩ්ඩක් හයියේ තව පොඩ්ඩක් ඉස්සලා ගත්තනම් කැමරක මෙන්න තව ෆුල් ගන්න තිබ්බ මෙන්න මේ ෆොටෝස් ටිකත් ට්‍රයි කරලා ගන්න එතන කියලා පොඩ්ඩක් පුළුවන්න තව ටික ගන්න මොකද මේ තියෙන පොයින්ට් එකට අපේ ඇහැ යනවා මෙතන මෙතන කීපයක් තියෙන ගොඩක් තියෙනවා ඒතර මේ පොයින්ට් එකට ඈතලා අපේ ඇහැ විහිදෙනවා එහෙනම් ඒක ඕකේ ඒක හොඳයි ප්‍රශ්නේ තියෙන මෙන්න මෙතන මේවට ඇහැ යන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ෆොටෝ එක ඉන්නවද සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය පත්‍ර පස්සේ එඩිට් එකක් කරද්දී සමහර සැලකිලිමත් වෙනවා. මොකද ඒකේ එඩිට් එක මේක අවුලක් නෑ. මේක ඕකේ ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ සමහර මම වගේම දැකපු චෑරුකල සමහරක් වෙලාවට මේ සමහර චෑරුකම දැක්කා ඒක ඇත්තටම රිජෙක්ට් වෙනවා. සමහර චෑරුකම ගත්තොත් කොලා කියන එක ඩල් කරන්න එපා කොලා කියන්නේ නැති කරන්න එපා ඒ තියෙන කොලේක පොඩක් වැඩි කරාට ප්‍රශ්නයක් නෑ. අමුතු කොලයක් ගන්න එපා. මේ චේකේ අමුතු කොලක් ගන්න
ප්‍රොඩක්ට් එකක් කොහොමද නිවැරදිව ජාරූපගත කරන්නේ අර අර විදිහට බොක්ස් එකක ලයිට් ටික ගහලා සහ බොක්ස් එකට ලයිට් ටික ගහලා ගන්න නම් ඇත්තටම හොඳයි ජාරූප. මේ වගේ පොඩි චා පොඩි ප්‍රොඩක්ට් අරගෙන සංචිලි බෝතලයක් ගන්න. අපෙන්න නම් ඔයාලට මේ ඊසතී ක්ලාස් එකදී පෙන්නන්න. මේ වගේ හරි දැන් මෙන්න මෙතන මම අර කිව්වද බලන්න මේ මේ ප්‍රොඩක්ට් එකේ මේ ටීපෝල් කියන ප්‍රොඩක්ට් එකේ බලන්න පොඩි ඩෙප්ත් එකක් තියෙනවා මෙතන හරි මේ එතන අර කළු පාට නිකන් ෂැඩෝ එකක් වෙදෙන මෙතන හොඳට බලන්න මේ ඡාය රූපේ අර මේ ලෙන්ස් එකේ බලන්න මේක හැමෝම මේක ලෙන්ස් එකක් මේ ලෙන්ස් එකේ බලන්න මෙතන එතන අර වල චිත්‍රන් දිදිත් දන්නවනේ ඩෙප්ත් එක කියන එක පෙන්වනවනේ අපි සාමාන්‍ය ෂැඩෝ එක කියලා පෙන්වනකොට අපිට මේ ත්‍රිමාණ බවක් එනවා ඒක අරම දෙයක් නැති වුණ ගමන් පොඩි අවුලක් තියෙනවා මේක මේ ගිරිට ගත්ත මේක මොකද්ද කියලා. හරි. එහෙම දෙයක් වෙනවා සාමාන්‍ය ඡායරූප වල. මේ මෙතන බලන්න මෙන්න මේ ලයිට් බොයි සන්ස් මේ සන්සිල් කේකෙත් සාමාන්‍ය මේකේ මෙතන අපිට පොඩි ඊට තියෙන නේද මේ පොඩි කළු පාට ෂැඩෝ එක. ඒ ෂැඩෝ එක මේ ගන්න බලන්න පුළුවන් නම් මේක එනවා ඒක ලයිට් එක හරියට වැදුණු පස්සේ ඒකත් එක්ක එනවා ඒක නැති කරන්න එපා. හරි ඒව නැති කරන්න යන්න එපා ඒ ෂැඩෝස් තියෙන දෙන්න දැන් මේ වගේ දැන් ඩෙප්ත් එක පුළුවන් පේන මේක තියනවා කියලා අපිට ඕනම දෙයක් අපිට ෆෝන් එකක් හරි මොකක් හරි දෙයක් පෙන්වන්න මොකක් හරි කියනවා කියලා ඒතොර තමයි අර ත්‍රිමාණ ගතිය ඒක නැති කරන්න යන්න එපා හරි ඒක අවශ්‍යයි ෆොටෝ එකකට හරි ඔය අර ඔයා බොක්ස් එකක් හදලා ඒක ගත්ත උත්සාහය මරුවා ඒක හොඳයි ඒ වගේ ඒ අනිත් අය පුළුවන් පොඩි බොක්ස් එකක් හදාගෙන ඒ වගේ ලයිට් LED light ගන්න කියලා මම කියන්නේ නැහැ වටේට. හරි. ඒකට වෙන වියදම් යනවා ඊට පස්සේ. වන්නම් ගහන්න මේ ෆෝන් එකේ light system එක. හරි මොකක් හරි දෙපැත්තෙන් ගහන full කරන්න. full කරන්න කියන්නේ light එක එක පැත්තෙන් විතරක් ගහලා නිකන් ඉන්න. පත් අනිත් පැත්තෙන් ගහන්න. ඒතර ඔය shadow එක කියන එක පිටිපස් shadow එක නැති වෙලා. හරි. මෙතන shadow එක අපිට අවශ්‍යයි. පේන්න ඕනේ. අනිත් එක නැති වෙලා. හරි.
එනිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න මේ වගේ ටැං වල තියෙන ප්‍රොඩක්ට් එකක් කරද්දී ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි වලදී ඒ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න හොඳ ලයිට් එක මේක මේක ගත්තේ හොඳ බොක්ස් එක හොඳ LED ලයිට්ස් ගහලා හැබැයි අර ඒක හරියට LED ලයිට් ඇතුණයි නැතුණයි කියලා නැහැ වෙයි ගන්න පුළුවන් නම් ගන්න පුළුවන් අර අර විදිහට ඔයාලට කරලා හරි සමහරවම හිටිය ගත්තු ළමයි හරි ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න මේ වගේ චෑර් උපකරණෙත් හරි මෙතන මට පොඩි ලයිට් එක තනිකරම වැදිලා තියෙනවා පොඩි ප්‍රශ්න එනවා ඉතින් අර එකපාර ෆුල්ම ලයිට් නොවුණු ගමන් එනවටක් ගන්න මේ වගේ තැන් හයිලයිට්ස් මේ වගේ තැන් පොඩ්ඩක් හයිලයිට්ස් තියෙනවා මේක මහලු කොටපාඩුවක් නෙමෙයි ඔයා කරපු දෙයත් එක මහලු කොටපාඩුවක් නෙමෙයි ප්‍රඩක්ට් ෆොටෝ වෙන්න පුළුවන් නම් තැන දෙන්න ඉඩ දෙන්න දැන් මේ වගේ ෆොටෝ එක මේ වගේ ෆොටෝ එක මේ වගේ ෆොටෝ එක මේ වගේ ඡාය රූප එක මෙන්න මෙතන ඩයිමෙන්ෂන් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඒ වගේ දේවල් තියෙනවා හරි මේක කියන මේක ගත්තගෙන ඉන්නවද නෑ මෙතනත් හොඳ ඡාය රූපයක් මොකද ඇන්ගල් එක බලන්න ලෝ ඇන්ගල් එකකින් අරන් තියෙන්නේ සහ ලෝ ඇන්ගල් එකත් එක්ක මෙතන පොඩි ඩිස්ටර්බ් ගතියක් තියෙන මේ මේකත් එක්ක හරි ලෝ ඇන්ගල් එකකින් අතර සහ එඩිට් එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. හැබැයි ඇන්ගල් එක හොඳයි. ලෝ ඇන්ගල් එකකින් අරන් තියෙන්නේ. ගත්තු ඡාය රූපය. ඡාය රූපය හොඳයි. ඇන්ගල් එක හොඳයි. හැමදේම හොඳයි ඡාය රූපේ. දෙවන ඡාය රූපය ගත්තු ගණන් ඉන්නවද? සමන්ලේ කරන් තියෙනවා ෆොටෝ එකට ප්‍රශ්නයක් නැහැ. ඔකේ සෙන්ටර් වෙලා තියෙනවා. මහා ලොකු කිව යුතු දෙයක් නැහැ අත්‍තරම මේ. ෆොටෝ එක සාමාන්‍යයෙන් හොඳයි මේ. බලන්න මේකේ මැක්‍රෝ සයිඩ් එකට යන්න පුළුවන් නම් සමනලෙක්ගේ මූණ ගන්න පුළුවන් නම් බලන්න. කුණියෙක්ගේ මූණක් ගන්න පුළුවන් මැක්‍රෝ සයිඩ් යන්න පුළුවන් මැක්‍රෝ සයිඩ් try කරලා බලන්න ඕන කෙනෙක්. ෆොටෝ එකක් ගත්තා පස්සේ. මෙතන ලෑන්ඩ්ස්කේප් ෆොටෝ එකක් තියෙනවා. එඩිට් එක පොඩ්ඩක් එහෙම කළා තියෙනවා. දැන් මේ මේවා අයින් කරන්න පුළුවන් ස්නැප්සීඩ් වල තියෙන මේ කම්බි වයරේම අයින් කරන්න පුළුවන්. ස්නැප්සීඩ් වල තියෙනවා ඒක. බලන්න මේ ඒ වගේ දේවල් පුළුවන් සාමාන්‍යයෙන් හොඳයි එතනත් අර කොළ පාට කියන මේ වගේ දැන් පොඩ්ඩක් එහෙමයි කරලා තියෙනවා මට පේන විදිය මේ ටිකේ මේ ගැතුගෙන ඉන්නවද මේ ටිකේ මේ ගැත්තට පස්සේ මට වෙනසක් පේනවා මෙතන චාරුපේ සමස්තයක් විදිහට සාමාන්‍යයෙන් චාරුපේ හොඳයි සා මේ උඩ තියෙන රිෆ්ලෙක්ට් එක වැටලා තියෙනවා මේ යට කොටසට ඒ හස සහ ඒ හැමදේම එකසමයි චාරුපේ හොඳයි චාරුපේ ගන්න පුළුවන් වර්ණවල පොඩි ප්‍රශ්නයක් තියෙනවා අතට පස්සේ මේ චාරුපේ මේ චාරු මෙතන අරගලේක චාරුපයක් වෙන්න ඕන අවස්ථාවක් යම් කිසි අවස්ථාවක් අපි මේ සාමාන්‍යයෙන් ගන්න ගොඩනැගිලි වල සාමාන්‍ය ස්වභාවයක් තියෙන වෙන ගොඩනැගිලි ඇබ්ස්ට්‍රැක්ට් කියලා අපි කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් ඇබ්ස්ට්‍රැක්ට් ෆොටෝ එක මේ ගොඩක් ඇබ්ස්ට්‍රැක්ට් අපිට පේන්නේ නැහැ ගොඩනැගිලි සාමාන්‍ය ගොඩනැගිලි වල ගත්තට පස්සේ යම් යම් හැඩතල තියෙනවා ගොඩනැගිලි වල ගතපස්සේ හැඩතල අපිට බලා ගන්න පුළුවන් ගොඩනැගිලි ගතපස්සේ හැඩතල ගොඩනැගිලි කීපයක් ගතපස්සේ එකතු කරලා පස්සේ හැඩතල කීපයක් බලා ගන්න පුළුවන් ඒ හැඩතල අපි කියන ඇබ්ස්ට්‍රැක්ට් කියලා ඇබ්ස්ට්‍රැක්ට් ෆොටෝ එක ගොඩක් දුරට ඔස්සේ මෙතන හයිලයිට් වෙලා තියෙනවා මේ ඔස්සේ සාමාන්‍ය මේ බිල්ඩින්ග්ස් ටිකක් හයිලයිට් වෙලා තියෙනවා සාමාන්‍ය ෆොටෝ එක එඩිට් එක යම් කිසි තැනක් දීලා දෙන එඩිට් එක නිල් ගතිය කියන එක මේකේ තියෙනවා ෆොටෝ එකේ සම්පූර්ණ ෆොටෝ එක පුරා නිල් ගතිය තමයි හිට කළේ තියෙන්නේ. මම කියන්නේ අර සාමාන්‍ය ගොඩනැගිලි වල යම් 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 දේවල් තියෙනවා ගොඩනැගිලි වල අපිට පැටර්න් එකක් පේනවා ඒ ඇබ්ස්ට්‍රැක්ට් ටයිප් එක. ඇබ්ස්ට්‍රැක්ට් ටයිප් එකේ ෆොටෝ එකක් කියලා අපි කියනවා. බලන්න පොඩක් ගොඩනැගිලි සාමාන්‍යයෙන් තියෙන අපිට පේන එක රටාවක් තියෙන ගොඩනැගිලි තියෙන ගොඩනැගිලි එකක් හෝ කීපයක්. ඒක කියන ඇබ්ස්ට්‍රැක්ට් ටයිප් කියලා. මම බෙන්න නම් වලට මේ ෆොටෝ එකත් ගන්නේ නැහැ. උදිත හරි ඉන්නවද ෆොටෝ එක හොඳයි මේ ෆොටෝ එක හොඳ ෆොටෝ එකක් මේ මෙතන රූල් ඔෆ් තර්ඩ් කියන එක තියෙන මේ සතාට ක්‍රොස් එකේ දීලා තියෙනවා මේ ලයින් එකත් එක්ක ඡායරූපය හොඳයි මේ ග්‍රීනරි එක සහ බලන්න මේ කැමරාවෙන් මම හිතන අරන් තියෙන මේක මට හිතන විදිහට මේ මෙතන මේ ගත්තට පස්සේ ෆෝකස් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන මහලුකට ෆෝකස් ගන්න හැබැයි ඡායරූපය හොඳයි ඡායාරූපයක්
පවපොයින්ට් එක කියලා මේ තැන්වලට පොයින්ට් එක එහෙම තියලා තියෙනවා වම් පැත්තේ පැත්ත තියලා තියෙනවා දකුණු පැත්ත කිස් තියලා තියෙනවා ෆොටෝ එක හොඳයි චෑරෝපේ අපි කියන හොඳයි කියලා හොඳයි චෑරෝපේ හොඳයි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ මේ ෆෝකස් එක මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පොඩි සතෙක් ඉන්නේ චෑරෝපේ හොඳ චෑරෝපේ මේ එඩිට් එක හොඳට දියා දීලා තියෙනවා මේ චෑරෝපේ ගත්තද නැහැ කියලා මේ චෑරෝපේ මට ඉන්නද තේ ඉන්නවා විස්තර කරන්න පුතේ ටක සාමාන්‍ය චැනල් බෝඩස් දාන්න හරි ගන්න මේක මට නිකන් චිත්‍රයක චිත්‍රයකින් ෆොටෝ එකක් ගහලා වගේ සාමාන්‍ය පේන දැන් බැලුව බැලමට පේන්නේ එහෙම ඒක නිසා බලන කෙනාගේ ඇහැ කියන එක නිකන් වෙන වෙන තැන් වලට යවන්න එපා බලන කියන එක බලන කෙනාගේ ඇහැ කියන එක වෙන වෙන තැන් වලට යවන්න එපා ළමයි හරි ඒක නිසා මේ ඡායාරූපෙට විතරක් ඇහැ අපේ යොමු කරන්න බලන්න ඡායාරූපෙට විතරක් ඇහැ යවන්න බලන්න බලන කෙනාගේ වෙන වෙන දේවල් වලට යවන්න එපා මෙතන දැන් මේ කොටසේ මෙතන මේ දින දෙපැත්තේ බලන්න මේ කොටස වැඩි දෙපැත්තේ චිත්‍රයකින් නිකන් ඔය ෆොටෝ එකක් ගහලා වගේ පේන. චාරුපේ හොඳයි. ප්‍රශ්නයක් නැහැ චාරුපේ ඕකේ. හැබැයි මේ අර වගේ දැන් අපිට හයිලයිට් වුණු ගමන් චාරුපේ රිජෙක්ට්. හරි. මේක මට ඉතින් එක තැනක ගහපු චිත්‍රයකින් ඔය ෆොටෝ එකක් ගත්තා වගේ මට පේන්නේ. ඒ නිසා ඒ වගේ අවුට්ලයින් වැඩ කරන්න යන්න ඕනේ. බෝඩර්ස් දාන්න යන්න එපා. හරි ඒක ෆොටෝ එකට ලස්සනක් එන්නේ බෝඩ් එකක් දාන්න කියලා වෙන වෙන මොකට හරි බෝඩ් එකක් දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ෆොටෝ එක ඔයා ගත්ත ෆොටෝ එකට එඩිට් එකෙන් බෝඩ් එකක් දානවා කියන්නේ ඒක හරි හරි එහෙම කරන්න එන්න එපා ඔයලාගත ඔය ගත්ත ෆොටෝ එක හොඳයි රේලිය එක ගත්ත ඡායාරූපයක එක හොඳයි දීගති ටක් දීගතියක් වෙන හැබැයි ඕකේ මේ තියෙන පැටර්න් එකත් එක්ක මේ ඉර විහිදෙන විදිය මේ ලයිට් අප් වෙලා තියෙන විදිය බලාකුළු ටික ඕකේ හරිද ගෙනසම මේ වගේ ඔයගෙන පොඩ සැලකිලිමත් වෙන්න හැමෝම බෝඩස් දාන්න යන්න එපා මවුන්ට් දාන්න යන්න එපා වටේ ඒ නිසා පොඩක් බලන්න මේ ඒකෙන් සැලකිලිමත් වෙන්න එක මේ ෆොටෝ වැරදි නෑ ඒක මේ වගේ වැරදි වුණොත් සහ වැරදි කරොත් ඔයාලගේ කම්පිටිෂන් එකට දැම්මත් ඔයාලා අනිවාර්යෙන් රිජෙක්ට් වෙන තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා ෆොටෝස් වල දැන් මෙතන උනත් ඩයිමන්ෂන් ප්‍රශ්නේ මෙතන තියෙනවා ෆොටෝ එක ඕකේ ඩයිමන්ෂන් දුන්නොත් ඩයිමන්ෂන් එක සමාදෙනවා එතකොට අවුල් නැහැ හරි පොසිටිව් ළමයිගේ ෆොටෝස් තිබ්බ අපරාධය ඇත්තටම සමහර ෆොටෝ ඒ නිසා පොඩක් සැලකිලිමත් වෙන්න ඒව ගැන මේ ෆොටෝ එක ගනිත් එතන يعني මේක ඔයා විතර නෙමෙයි මේක ගොඩක් ළමයි කරන දෙයක් බෝඩ් එකක් ගන්න එඩිටින් ඇප්ස් වල තියෙන ඕනතරම් බෝඩ් හරි ඒව හැම එකම ඇප්ලයි කරන්න ඉන්න බලමයි හරි ඔයාලා බෝඩ් එකක් දාගෙන ඔයාලගේ ෆොටෝ එකකට හරි ඔයාලගේ ගෲප් ෆොටෝ එකකට හරි ෆැමිලි ෆොටෝ එකකට හරි ඒකට දාගන්න හරි මල් වැල් දාලා කුරු කුරු දාලා ඒව හදාගන්න හරිද මේවට දාන්න යන්න ඔයාලගේ ඔයාලා ගන්න ෆොටෝ එක ප්‍රොෆෙෂනල් වර්ක් ඔය හරි දානවා නම් බෝඩ් එකක් දායක හරි ඕල්ඩ් එක සහ මේක දාන්න යන්න බෑ ඇත්තටම හරි දිනොත් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි දින පොඩක් පුරුදු වෙනසයි ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙනසක්